අපිට තව තැමතුම් කීපයක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මේ දිනයෙන් කතා කරන්නේ. හොඳයි. දිනයෙන් විජේරත්න කතා කරන්නේ. හොඳයි. ආචාර්ය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන උත්තර හසන්ත ඉතිහාසමත් මතළු විද්‍යත් මණ්ඩලයට අවසරයි. ඇත්තටම මේ අද මේ තාමත්ම සුදුසු මාත්‍රිකාවක් මේ යුගය තුළ කතා කළ යුතු මාත්‍රිකාවක් හැටියට තමයි මම මේක දකින්නේ. එනිසා ඔබ සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා මේ මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. මම හිතන්නේ ලෝක ඉතිහාසයේ වැඩිම ආක්‍රමණ වලට ගොදුරු වෙච්ච රටක් හැටියට ලෝක ඉතිහාසයේ තියෙනවා නම් තියෙන්නේ ලංකාව, ශ්‍රී ලංකා දිවයිනේ. ඒ නිසා ඒ කිසිම විදේශීය ආක්‍රමණයකට සදාකාලිකව මේක යටත් කරගන්න බැරි වුණා. ඉංග්‍රීසීන්ට පවා 1815 මේක යටත් කරයි කියලා කිව්වට යටත් කරන්න බැරි වුණා. 48 නාමික නිදහස අපේ රට ලබා දෙන තුරු නාමික නිදහස මේ රටේ කළු සුද්දන්ට ලබා දෙන තුරු මේ රට පාලනය කරන්නට මේ අපේ රටේ නිදහස් ව්‍යාපාර පණ ගැන්විලා තිබුණා. මේ 72 අප්‍රේල් කරල් සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මම මේ කියන්නේ 72 අපිට මේ 72 ඇතු වෙච්ච නඩුවට අපිට වෙණී හිටින්න සිද්ධ වුණේ මහා රජිනගේ මේ ආණ්ඩුවට විරුද්ධ යුද්ධ කරයි කියලා. එතකොට 72 ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් තමයි අපේ රටට පූර්ණ නිදහසක් විදියට මේ නිදහස ලැබිලා තියෙන්නේ. මං හිතන්නේ වැව් 30,000ක් බැරි රටක් කියලා මේ රට පිළිබඳ ඉතිහාසය ලියවිලා තියෙනවා. යෝධයන්ගේ මහා කාර්මික අංශයෙන් ඉතාමත් ඉහළ කාර්මික ඥානයක් තිබිච්ච මිනිස්සු මේ රටේ ඉඳලා තියෙනවා. ලෝහා මහපාය වගේ මහා විශාල ගල්කුළුණු මත තට්ටු නිවාස සකස් කරන්න පුළුවන් ශක්තියක් මේ රටේ මිනිසුන් තිබිලා තියෙනවා. ඊළාට මේ රටේ නිදහස වෙනුවෙන් කෝටි ගණනක් මිනිස්සු මැරිලා වැටිලා මේ රට නිදහස් කරගන්න ජීවිත පූජා කරලා තියෙනවා. ඒක නිසා වර්තමානයේ තුලත් අද වෙනකොටත් අපිට පැහැදිලිව පේන තියෙන දේ තමයි තාම විදේශීය ආක්‍රමණය කියන එක මේ රටට ගොදුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ආක්‍රමණ වලට මම හිතන්නේ වර්තමානයේ තුල තරුණ පරම්පරාව දැනුවත් කර යුතු ප්‍රධාන මාතෘකාවක් හැටියට මම දකිනවා මේක. ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා මේක අනාගතයේ තුල මේ රට බාර ගන්න ඉන්න තරුණ පරම්පරාවට මේ රටේ නිදහස, ස්වාධීනත්වය, මේ රටේ තිබිච්ච සංස්කෘතිය පිළිබඳ හැඟීමකින් මේ කටයුතු කරන්න අවශ්‍ය කරන ඒ සියලු දේ ලබා දෙන්න කියලා අධ්‍යාපනය තුලින්වත් ලබා දෙන්න ඔබතුමාලා මේ ආරම්භ කරන මේ පැහැදිලි. ඔව් පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමා. ටිකක් වෙලා ගත්තා. ඔව්. ඔව් පැහැදිලි මාතේ ඔබතුමා සෑහෙන වෙලාවක් ගත තව මිනිත්තු කීපයක් අපේ වැඩසටහන අමාරු කරන්න තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව් කතා කරන්න. කෙටියෙන් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. හරි හොඳයි. මම අම්පාරෙන් මායාදින රාජපක්ෂ කතා කරන්නේ. හොඳයි. මම ඉස්ලාමන් ඉස්ලාම්දන ඔබතුමාට මේ අවස්ථාව ලබා දී ඉදිරිපත් කරන මොකද ඔබතුමා ගැන නිකන් පමණයි අපිට අපි අදත් මේක දැක්වන්න පුළුවන් ඉන්නේ. මගේ අදහස මම ගෙටින් ප්‍රකාශ කරනනම් මගේ රට සහ මගේ ජාතිය පිළිබඳ මම හිතන්නේ කුඩා කාලේ ඉඳන් අපි දරුවන් මට්ටමින් තමයි හදන්න ඕන. මට මතක පොඩි කාලේ සිනමා හරකට ගියාම මුලින්ම ජාති කොටිය රැඳෙන අපිට ජාති කියේ වාදනය නෝ අපි නැගිටිනවා. නැගිටලා ඊට පස්සේ තමයි අපි නැවත ඒක නරඹන්න උත්සාහගෙන. දැන් මේ දේවල් අපෙන් අයින් වෙලා තියෙනවා. සමහර දැන් අවස්ථාවේ ජාතික උත්සවයකදී පවා ජාති කියේ අවසානයේ සහ ආරම්භයේදී වාදනය සහ විකාශනය නොවන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම දැකියා සමහර අපේ එම්බසි වල විදේශ දානපති කාර්යාල වල අපේ කොඩිය මගේ කොඩිය නැතුව වෙන විදේශ රටක කොඩිය අහද ලේකදින මම දකිනවා. හරි දුක හිත නැයි මේ වෙන කෙනෙකු කොඩිය පමණක්. මම කොහෙට වල මිලිද්දි ඒ රටේ මුළුමනින්ම තහනම් ඒ රටේ කොඩිය හැර සමුදිය සාවිත කිරීම. ඉතින් මගේ රට එහෙම තත්ත්වයක් නෑ. මම හිතන්නේ දුක නැයි මගේ රටටයි මේක අපිට නියතරට බැරි. මගේ ජාතිය හදන්න පුළුවන් මගේ මේ රට හදන්න පුළුවන් මෙතනදී. ඒ නිසා මම දන්න අපගේ කරු අතික ජනාධිපති තුමසාරවට මම මේ අවස්ථාව මේක බලනවා. බොහෝ සමානලට සම්බන්ධ වෙනවා. මම යෝජනා කරන දෙන්නේ ජාතික උත්සව වැඩිවත් අවමත යන පින් සිද්ධ වෙනවා. මේ දේවල් අපේ අවසේ අනාගත වෙනේ මේකත් එකතු කරන්න එතුමාට මේ දෙයනවා. හොඳයි. කියන්න වැඩක් දෙන්නේ එතුමාට කියනකොට පමණයි. හොඳයි. පැහැදිලි. ඒක යෝජනා කරසෙන් කියනවා මේ දේවල් එකතු කරන්න මගේ රට ජාති ඉස්සරහට ගිහිටවට හොඳයි බොහොම සුති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වසන්ත මත එතුමා සඳහන් කරපු කාරණාවෙන් අපි ආරම්භ කරොත් හොඳයි. මොකද එතුමා කියනවා මේ ජාතික ගීයේ ජාතික කොඩිය ඒ වගේම මේ දේවල් වලට තියෙන ගරුත්වය දෙන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඉදිරියේදී අපි මේ ගැන සඳහන් කළා තියෙනවා. අපේ ශ්‍රී ලංකා ගුවන් සේවාවේ අපි සමහර අවස්ථාවලදී දකිනවා ඒ සිංහල භාෂාවට මුල් තැන දීම සහ තවත් දේවල්. නමුත් අපේ මේ දේවල් වලට තවත් අපි වැඩි තැනක් ලබා දීම කියන එක අපි ඉතාමත්ම අගය කරනවා සහ
බලාපොරොත්තු කාරණාවක්. ඊළඟට සම්තමාද තවත් වැදගත් දෙයක් තමයි දැන් අපි මේ ජාතික ගීයේ ජාතික කොඩිය වගේ දේවල් සමහර අවස්ථාවලදී උස්සව සැරසිල්ලට වගේ ගොඩක් අය ගන්නවා. නමුත් ජාතික කොඩිය කියන එක ඔය සිංහ කොඩිය නිවැරදිව ඒ උත්සවයක ඒ ගෞරවය ලබා ගැනීම සඳහා ගෞරවය ලබා දීම සඳහා පමණක් යොදා ගැනීම වැදගත්කම. ඒ වගේම තමයි ජාතික ගීයේ සෑම වැදගත් අවස්ථාවකදීම ගායනා කිරීමේ අවස්ථාව සැලසීම. ඒ වගේම තමයි අපේ අනන්‍යතාවය පංචශීලයේ සමාදන් වීම. ඒ පංචශීලයේ සමාදන් වීමත් අපේ ඒ ඒ උත්සවවලදී අන්‍යගම් උත්සවවලදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් රටේ වැදගත් අවස්ථාවලදී ඒ පංචශීල සමාදන් වෙලා ආරම්භ කරන සම්ප්‍රදාය අපි අතීතයේ ඉඳලා තිබුණා. දැන් අර අපේ ගායන මහත්තය සඳහන් කරද්දී මට සිහිපත් වුණේ දැන් එදා රජවරු ගැන සඳහන් කළාට එදා රජවරු විතරක් නෙමෙයි. වසභ රජුරු වගේ සිල් සමාදන් වෙලා තියෙනවා හැම පොහේටම තමන්ගේ ධර්ම දේශනා කරවලා තියෙනවා රජමාලිගාවේ. අදත් ඒක අපේ රටේ සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතනවා මේ අතීතේ වර්තමානයේට ඇවිල්ලා තියෙනවා. හොඳ හසන්ත මහත්තයා අහලා තියෙනවද? ඇත්තටම අහලා තියෙනවද? හසන්ත මහත්තයාගෙන් මම මේ ප්‍රශ්න අහන්නම්. මේ අපේ රටේ කිසිම ජනනායකයෙක් තමන්ගේ මැදුරට ගෙනලා හාමුදුරු නමක් වඩම්මලා පොයේ දවසට බණ ඇහුවයි කියලා තමනුත් වාඩිලා එහෙම අහලා නැහැ නේ හසන්ත මහත්තයා. ඒ නිසා මේක අපේ බෞද්ධ හැටියට අපි ආඩම්බර වෙන්න ඕනේ කාරණාවක් සහ මේක මුළු ලෝකෙම නැහැ. මුළු ලෝකෙ නැහැ කියන්නේ විශ්වෙත් නැහැ කියන එකයි. ඒ නිසා මේ විශ්වයේ එකම රට තමයි මේ ලංකාව මේ ඒ විදිහට පත් වෙන. අනිත් එක තමයි අපි ගත්තොත් එහෙම මේ ලංකාව කියන එක මේ ගොඩක් අය හිතනවා මේ ආක්‍රමණ වලට වෙන ඔය කොන්ත්‍රාත් වලට යටපත් කරන්න පුළුවන් කියලා. මේක යටපත් කරන්න බැරි බව ශිලා ලේඛන වල ඉඳලා පිටවලා තියෙනවා. අර චෝඩගංග දේවගේ ලිපිය බලන්න මේ ගයන් මේකේ තියෙන්නේ දේවශ්‍රී චෝඩගංග ශිතිතල තෙලකම් ප්‍රාප්ප ලංකා මජයියන් ශාකේබ්දී ශම්බු පුෂ්පේ ක්‍රිය භවන රවවි හස්තබේ මේෂ ලග්නේ ගෝකන්නේ කියලා මේ ඔක තියෙන්නේ තිරුගුණාමලේ ශිලාලේඛනේ දේවස්ත්‍රී චෝඩගංග මේ චෝඩගංග දේව ලංකාවට ඇවිල්ලා ශිතිතල තිලකං මේ මහ පොළොවට තිලකයක් බඳු මේ ලංකාව ගැන කියන්නේ ප්‍රාප්ප ලංකං අජයියං අජයියං කියන දිනන්න බෑ කාටවත් මේ ලංකාව කාටවත් පරාජය කරන්න බෑ කියන එකයි කියන්නේ. එහෙම ලංකාවක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා ශ්‍රී ලංකා ද්වීපය කියලා කියන සන්ත මහත්තයා එදත් අදත් හෙටත් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කළ ඒ වගේම අදීන ජාතියක් ඉන්න ඒ වගේම අර කියන ලද සියලු දෙයින් දළදා වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේ සහ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ධාතු කන්දරාවක් වැඩ ඉන රටක්. ඒ නිසා මේ රට සදාකල්හිම තුනුරුවන්ගේ සරණින් සුරක්ෂිතයි කියන එක අපිට විශ්වාසයි. කන්දක මහත්තයා කොච්චර එපා කිව්වත් හසන්ද මහත්තයා මිනිස්සු අතීතයට යන්න අපිට අතීතයට යන්න වෙනවා. මේක මේ රට නැවතත් මේක වටිනාකම තේරුම් ගන්නත් මේක ගොඩ ගැනීම සඳහාත් නැවත මේ රටේ හිටපු ප්‍රධාන ජන කොට්ටාස අතරින් යක්කු කඳු උඩ ඉඳගෙන ඔවුන්ගේ මෝසන් සුළං ආධාරයෙන් ඔවුන් ආයුධ හදපු අතර පල්ලෙහා මිටියාවත් තැනිතලාවල රකුසෝ ඉඳලා තියෙනවා. ඒක බොහොම පැහැදිලි රහස්සාවක් කියන එක තියෙන්නේ එම මිටියාවත් වල. මේ රකුසන් ඇත්තටම රකුසන් ඉඳලා තියෙන්නේ වීගොයි තැන කිරීම සඳහායි. ඔප්පු කරන්න සාක්ෂි ඇති තරම් ජන කතාවලම තියෙනවා. එඳ රකුසන් වීගොවි තැන කරනවා විතරක් නෙමෙයි ඔවුන්ගෙන් තෝරාගත්ත එක යකෙක් ඔහු නායක හැටියට පත් කළා තියෙනවා. ඔහු තමයි ඇත්තටම කොහොඹ යකා. කොහොඹ යකා වී වලට අධිපති යකෙක් හැටියට සබර ගමුයි. සබර කියන්නේ යක්කු යක්ෂ ගෝත්‍රික හිටපු ගොමුවක් ඒක. එතකොට ඒ ගොමුව තුළ මේ ජනකතාව දිගටම යන එකක්. මේ ජනකතාව ඔස්සේ ගියොත් අහුවෙනවා වී වලට ඒ පුද පූජා නොකරපු අයගේ ළමයි අත්තරංගුවට අරන් ගිහිල්ලා හංගලා තියලා පූජාව දුන්නට පස්සේ ළමයා නැවත එවනවා කියන කතන්දර එහෙමම තියෙනවා ජනප්‍රවාදවල. අවසාන ළමයා එහෙම අරන් ගිය එක ළමයෙක් තාමත් කතා කරන්න බෑ. ඌට දැන් ඔහු දැරණිය කියලා ඉන්නවා. දැරණිය කියලා එක්තරා ගමක ඉන්නවා. එතකොට එහි විදුහල්පතිතුමා සාක්ෂි දරනවා ඒකට. ඒ ළමයා මතුරු දහන් වුණයි කියලා. මම නවත්තන්න මේක හොයන්න ඕනේ මේ රටේ මිනිස්සු මෙහි ඇත්ත නැත්ත. ඒ කියන්නේ රාශියගේ අවුව කියලා එකක් තියෙනවා. රාශියගේ අවුව කියන්නේ රාශියෝ වී වේලන අවුව. මේ අවුව ගැන හිතන්න. මේක තඹපාට ආලෝකයක් යන අවුවක්. සූර්යාගේ දුෂ්‍ය වර්ණාවලිය තැඹිලි පාට වෙන්නේ ගොයම පීදිලා පැහිලා කපනකොට. ওই කාලේ තමයි වේලන්නේ. එතකොට එන්න අවුව ඒ පාට. එතකොට ඒ තැඹිලි පාට අවුව එන වෙලාවට රකුසියෝ රකුසන්ගේ බිරිඳ ඇවුරු වී වේලම බව කතන්දරේ ආවේ කොහෙන්ද? එහෙනම් මේ විද්‍යාවට මේක ගැට ගන්න බැයිද? එහෙනම් අපි විද්‍යාවට එහා පැත්තෙන් ගිය මේ නවීන විද්‍යාව කියන එකට එහා පැත්තෙන් ගිය මිනිස්සු නෙමෙයි මේ ජනකතා වලින් අහුවෙන්නේ නැද්ද මේක? එහෙනම් මම කියනවා නැවතත් මේ රටේ හිටපු ප්‍රධාන ජන කොට්ටාස අතර හොයන්න. යක්ෂ රාක්ෂ නාගස දේව ඉගෙන ගන්න බොහොම දේවල් අපිට තියෙයි. අලවතර විද්‍යා වික්‍රම මහත්තයා ප්‍රසන්ත මහත්මයා දැන් අපි මේ පුණ්‍ය භූමිය ගැන කියද්දි මෙතුමාත් ළඟින් නිසා අපේ රටේ වැවෙන අල ගැන කියලා මාත් අලවතර හින්දා තව එක ප්‍රාර්ථනාවකින් මේ මෞබිමේ පූජනීයත්වයට පුද දෙන්නටයි සූදානම් වෙන්නේ.
කුකුළු අල කිරි අලය බතලද නිතන මඤ්ඤොක් කාවැවෙන්නේ ජාපනී අල ගෝණ අල සහ හිඟුරලය ජාවල කියන්නේ හුලං කීරිය රාජ අලමෙන් කටුවලද ඉන්නල තියෙන්නේ රට කොඬොල් දන් දිනල ගහලය අර්ථපල් මොනවද නුකන්නේ එවන දෙයක් වසවිස නැතුව වවාගත්තොත් කන්න පුළුවන් ඒ නිසා මේ සියලු ජාතීන් එක්කරන පුණ්‍ය භූමියට අද අපේ මව්බිමෙන් පිදෙන අවසන් පැතුම දම්සකින් නැගෙන අහඬ කුරුසියේ ගීත පද තරුව අඩ සඳ සමග බැඳේවා කිරි වැදුන වී කරල් මිහිලියට සිනාවි සොම්නසද සැප සතුට සදාවා නෙළුම් පෙතිසේ පිපි සුපිරිසිදු මකරන්ද දනන් හදවත් සරෙහි රැඳේවා සිහ විලස පුන් කලස ඉර සඳද එකතු වී අපේ දේශයම ගොඩ නැගේවා සිහ විලස පුන් කලස ඉර සඳද එකතු වී අපේ දේශයම ගොඩ නැගේවා ඒකයි මෞබිමේ පැතු अकुनु सन्नायक लोके मुल्वतावट भाविता कले अपिकीवट गेटलुकुत ने मुकद रुवन्वली महा सय मुदुने जेतवान सय मुदुने अबेगिरी सय मुदुने वाज्य चुंबट हाई कले तिबुन दियमांत वललु इतकोट अकुनु सन्नायक गेन देनु मक्तिबुन थापे पीडने अतर तियन संबंधतावे दनां हिटी एत्पहन दिहा बेलुवा हम पहदिलिव पेनुवा पीडने पिलिबंद जलकलामनाकरणे पिलिबंद विशोकोट्टुव देक्कहम पहदिलि वेनवा मे वगे वारिताक्षणे अत्तिन लोके एकम रट लंकाव एतकोट कथा करन्न बहुम देवल तियेनवा अवसान करन्नम मम मे वेडसटहनट मे हसंत महात्मया अपे रजवरु हिटियने रजवरु कियक् हिटपु रटक्त एतकोट मे रजवरु गत्तम राजावलिय पुदुम श्रद्धा वक्ति बिच्च रजवरु हिटपु रटक् अपे रट एहेम रजेक् तमयि देवन पराक्रम बाहु कियला कियन्ने दैन बलन्न अपे रटे पालक अद पव दलदा वहांस लंगट गिहिल वंदना करला सत्कार करला यहापत प्रार्थना करवा यदा दंबदेनी रजवेच्च देवन पराक्रम बाहु रजतुमा अमुतुमाकारे वंदना वक्कला मेतुमा दलदा स्वामीन वहांस अद्धकट गत्ता महासंगयगे अवसरे पीट अरगेन प्रार्थना वक्करनवा मंग एक महावंशम उपुटला गत्त कोटस कियान्ना मगे वचनें कियनोट वडा एक होंद निसा उन्न बलन्न देवन पराक्रम बाहु रजतुमा दलदा स्वामीन वहांसे दोतट अरगेन बलन्न लूतुरा बुदुरजानन वहांसेगे सुवासु दहसक धर्मस्कंदे स्पर्शकल उतुम यटिवम दलदा वहांसे महानूरद वेड हिटिन दलदा स्वामीन वहांसे अतट अरगेन दोतट अरगेन मेन्न करन प्रार्थना स्वामीनी भाग्यवत्तु अरिहत्तु सम्मा संबुदुरजानन वहांसे ओब वहांसे तुम वथावक लक्दिवट वेडम कर मेहि सोलस महतनक परिभोग कलसेक एनिसा मेरट मिथ्यादृष्टिकेन्नतट पत्नुवन्नेय सम्यक् दृष्टिक रजदरुवन् यटतेम पिहिटन्नेय पेर दिवैन्हि रजकल असेले दुटुगेमुनुय वलगम्बाय धातुसेने महाविजयबाहु आदि महारजदरुवन् देमल सोली मिसदिटुवन् वनसा लक्दिव बुद्ध शासनय आरक्षा कलह ममत् एसेम दैन् पिहिटि रट वनसन माघरजुय जयबाहु येन मे देदिना दिना लोक शासनय वडन्नट प्रार्थना करमि लौतुरा बुदुरजानन् वहंस ඔබ වහන්සේ ජීවමාන කාලයේ පසේ නදී කෝසල බිම්බිසාර ආදී පින්වත් මහ රජ දරුවන් ඔබ වහන්සේ දැක බනාසා අර්ථ සිද්ධිය සිද්ධ කරගත් පිරිනිවන් පෑමෙන් පසු ධර්මාශෝක ආදී මහ රජ දරුවන් ඔබ වහන්සේගේ නිර්මිත බුද්ධශ්‍රීය දැක මනදල සපුරාගත් පිරිනිවන් මංචකේ වැඩ සිටි ඔබ වහන්සේ මහා අදිෂ්ඨාන පහක් කරන අතර කුඩා අදිෂ්ඨානත් නොකලසේක්ත අනාගතයේ ශ්‍රද්ධාවන්ත රජ දරුවන් දකින ඔබ වහන්සේ මමද දැක වදාළ සේක්නම් पेर विसु सदहति रजदरुवन अतरट ममद अतुलत नाम मिसदिटुवन वनसा लोक शासनय आरक्षा करनट मम समत नाम दलदा वहंसे मट किसियम प्रातिहार्यक दक्वन सेक्वा केल प्रार्थना कला बलंट पिरिनिवन मंचके वेड हिटी ओब वहंसे अनित रजदरुव दकिन अतरे मात दक्कना
දලදා වහන්සේ මට පෙළහරක් දක්වන සේක්වා කීවා. ඒ අවස්ථාවේ හසන්ත මහත්මයා දලදා වහන්සේ අහසට පැන නැගලා බුදුරුව මවාගෙන මහ පෙළහර දැක්වා කියලා සඳහන් වෙනවා. මේක වංශ කතාවේ ලිඛිතව සඳහන් වෙනවා. එතකොට බලන්න දෙවන පරාක්‍රම බහු රජතුමත් බුදුරජාණන් වහන්සේ දැක්කා. එහෙනම් ලංකාව ආරක්ෂා කරන පාලකෙයින් බුද්ධ ඥානයට හසු වෙනවා. ඒ නිසා එවැනි වාසනාවන්ත රජදරුව හිටපු රටක් ඉන්න රටක් එවැනි රටක ඉපදෙන්න ලැබීම මෙවැනි කාලයක ඉපදෙන්න ලැබීම අපෙත් පිනක් කියලා අවසන් කරනවා මේ කතාව. හොඳයි. ආචාර්ය පූජ්‍යපද මැදකොඩ අබේතිස්ස නායක ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැතියි. ඒ වගේම තිලක් කන්දේගම සූරීන්ට, අලවතුරේ විජිත අබේ වික්‍රම සූරීන්ට, ගයන් චානක විධාන පතිරණ සූරීන්ට අපේ ගෞරවය ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමුවෙමු සමු ගන්නවා ඔබ සැමට ආයුබෝවන්. Dorin dorak dor mandala